ඒක දූෂණයක් කියලා කියන්න බෑ ඒ සාක්ෂි දෙන්න නෑ ඈ මැරලා මොකද ඒක දැකපු කෙනෙක් නැහැ ඔහුගේ පෙරපූර්ව හැසිරීම තුල ඒක කියන්න බෑ සිද්ධ වෙච්ච සිද්ධියට ඉස්සර දවසේ එවන ලිංගිකව කැමැත්තෙන් හැසිරුණාද කියන සැකය මට ඇති වෙනවා උසාවියේ ලයිට් නිවලා ඉඳුලි පංකා ක්‍රියා විරහිත කරලා තෑන කඩලා තමයි නියෝගේ නිකුත් කරන්නේ මොකද්ද මේ ඇයි ඇයි අවසාන නියෝගේ දෙන වෙලාවේ ඔහුගෙන් ඉස්සල්ලාම අහනවා දේශා තමන්ට මරණීය දඬුවම් නියම නොකිරීමට හේතු තිබේ නම් කියන්න දැන් ඒ කියන්නේ සැකකරුවන් 3 දෙනෙක්ට තමයි පළවෙනි නඩුව පවරන්නේ 4 දෙනෙක් හිටියා එක්කෙනෙක් රජයේ සාක්ෂිකාරයෙක් වෙන නිසා මේ 3 දෙනා නිදොස් කොට නිදහස් කරනවා අනිවාර්ය සාක්ෂි මගින් පෙන්ලා දුන්නා මේ අය නෙමෙයි මේ සිද්ධියට සම්බන්ධිතව ගැළපෙන DNA පරීක්ෂාවෙන් ගැළපෙන්නේ වෙනත් පුද්ගලෙක් ඒ පුද්ගලයා අතුරුදහන් වෙලයි එක්තරා වකවානුවකදී යන්නත් බය වුණු ප්‍රදේශයක් කහවත්ත කොට කෙතන අවුරුදු 12ක් වගේ කාලයක් ඇතුලේ ඝාතන 19ක් සිදු වෙනවා මේ ඝාතනෙට ලක්වන්නේම කාන්තාවන් එක්තරා විදිහකට මේක ධාම ඝාතන පෙළක් විදිහට සමහර තැන්වල විස්තර වෙනවා මේ ඝාතන පෙළේදී අවස්ථා කිහිපයක් තිබුණා අම්මා සහ දුව ඝාතනයට ලක් වෙනවා එහෙම එක අවස්ථාවක් තමයි ප්‍රේමාවති සහ පුෂ්ප කුමාරී ඝාතනය අවුරුදු 63ක අම්මා ප්‍රේමාවති අවුරුදු 32ක අවවාහක දියණිය පුෂ්ප කුමාරී මිය දෙන්නා නිවස තුලම ඝාතනයට ලක් වෙනවා පිළියනුම් වලින් තමයි ඝාතනය සිදු වෙන්නේ පස්සේ නිවසත් එක්කම जनाधिपति දිශාන් මා හිතනවා බැල්කනි ඉඳන් බලනවා කියන එකත් මේක වැදගත් වෙන්නේ එතෙන්ද ගියාම තමයි මේක තියෙන ඔක්කොම හැමතැනම දෙයක් ගැනම බලන්න පුළුවන් මෙතෙන්දිත් මේ ඔබද කිව්වා වගේ ආපස්සට ගිහිල්ලා බැලුවාම මේ දෙවෙනි වතාවට මම දැකපු දෙය තමයි දෙවෙනි වතාවට මේ නඩුවේ විත්තිකරුවෙක් හැටි විත්තිකරුවන් සම්බන්ධයෙන් නඩු පවර්ලා ඒ නඩුවේ විත්තිකරු වර්ධකරු කරනවා පළවෙනි වතාවේ උනේ ඔය වගේම පරිබෝධිකෝ ආකාරයට පරීක්ෂණ පවත්වන්න මාස ගාණක් එහෙ පදිංචි වෙලා පොලිසියේ විශේෂ කාර්ය අංශයක් ඒගොල්ලෝ එහෙ පදිංචි වෙලා මේ පරීක්ෂණ ගැන හෙව්වා. ඒ පොයලා ඉවරලා ඒ අය කල්පනා කළා මේ ඔය කියන දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් يعني ප්‍රේමවති සහ පුෂ්ප කුමාරගේ ඝාතනය සම්බන්ධයෙන් 4 දිනක් අත්අඩංගුවට ගන්න. හතර දිනක් අත්අඩංගුවට ගත්තාම ඒකෙන් එක්කෙනෙකුට මේ අය කොළඹට ගෙනල්ලා එහෙ ඉඳන් කොටකෙතන ඉඳන් කොළඹට ගෙනල්ලා ඒ පුද්ගලයා පුරුදු පුහුණු කරලා ඒ දින කට උත්තරයේ මත මේ දැන් නඩුව විසඳපු හින්දා බය නැතුව මට මේක කියන්න පුළුවන්. ඒකට ඒ නඩුවේට පුරුදු පුහුණු කරලා ඔහුව සාක්ෂියට ගෙනාවා. ඔහු දැකපු කෙනෙක් හැටියට මේක කිව්වා. මමත් සහභාගී වෙලා හිටියා. නමුත් මම බය නිසා සද්ද නැතුව හිටියා. ඒ නිසා මම මේ කියන්නේ ඇත්තයි කියන එක තමයි. නමුත් ඔහුගේ කට උත්තරවල තියෙන පරස්පරතාවයන් ඌනතාවන් වකුණු කළාට පස්සේ අපි ඒ සාක්කරු විශ්වාස කරන්න බැරි තත්ත්වයකට ගියා. ඒ වෙලාවේදී තව වැදගත් දෙයක් මතුවුණා දේශන් මෙන්න මේ නඩුවට ඒක උපකාරී වුණා එවැනි සාක්ෂියක් ඒක තමයි DNA සාක්ෂිය. DNA සාක්ෂිය අපේ ලංකාවට පසු කාලෙන හඳුන්වා දුන්න එකක් ඈත අතීතෙ තිබුණ එකක් නෙමෙයි. ඒ හඳුන්වා දුන්න විශේෂඥ වරිය මිය ගියා හදිසියේ අපට නැතුණා යගේ සේවය ලබා ගන්න. ඊට පස්සේ ජින්ටෙක් ආයතනයේ මගින් ඒ කාලේ කරගෙන ගියා ඒ කටයුතු DNA පරීක්ෂාව. දැන් ජින්ටෙක් ආයතනයේ සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දෙගොල්ලම එක කරනවා. ඒතකොට දිශා ඒ වෙලාවේදී අපට දැනගන්න ලැබුණා මේ කරපු මුල් නඩුවේදී මුල් නඩුව තිබුණේ ඒ අදාළ ප්‍රදේශයේ මේ මහේස්ත්‍රාත් අධිකරණේ ඒ නඩුවේදී අන්තර්ගත වෙලා තියෙනවා කියලා DNA වාර්තාවක් සාක්ෂියක් ලෙස ගෙනල්ලා තියලා ඒක පොලිසිය විසින් හිතා මතාම නීතිපතිතුමාට යොමු කරලා තිබුණේ නැහැ නීතිපතිතුමාට නඩු ගොනුවක් යහතලා යවුවාම එතුමා ඒකේ තියෙන කරුණු මත තමයි නඩු පවරන්නේ එතකොට තිබුණු සාක්ෂි මත තමයි මේ නඩු පැවරුවේ අපේ විත්තිකරුවන් තිදෙනාට ඒ තිදෙනා සම්බන්ධයෙන් කටයුතු කරනකොට ඒ වෙලාවේදී DNA මේ වාර්තාව ආවේ නැහැ ඊපස්සේ අප විසින් එක ගෙනල්ලා සාක්ෂි කැඳෙව්වා ඒ කැඳපු අවස්ථාවේදී සාක්ෂි මගින් පෙන්ලා දුන්නා මේ අය නෙමෙයි මේ සිද්ධියට සම්බන්ධිතව
ගැළපෙන DNA පරීක්ෂාවෙන් ගැළපෙන්නේ වෙනත් පුද්ගලෙක් ඒ පුද්ගලයා අතුරුදහන් වෙලායි. දැන් ඒ කියන්නේ සැකකරුවන් 3 දෙනෙක්ට තමයි පළවෙනි නඩුව පවරන්නේ 4 දෙනෙක් හිටියා එක්කෙනෙක් රජයේ සාක්ෂිකාරයෙක් වෙන නිසා මේ 3 දෙනා නිදොස් කොට නිදහස් කරනවා. අනිවාර්යෙන් නිදොස් කොට නිදහස් වෙන්න ඕනේ නේ දේශාන්. ඒ අර පුද්ගලයා කිව්ව සාක්ෂිය හදපු සාක්ෂිය මේක විද්‍යාත්මක සාක්ෂිය. විද්‍යාත්මක සාක්ෂියේ අපේ 3 දෙනාගේ DNA ලක්ෂණ පරීක්ෂා කරලා බැලුවා. ඒවා කිසිසේත් ගැළපෙන්නේ නැහැ. ඒ ගැළපෙන්නේ නැති නිසා එක හේතුවක්. ඊට පස්සේ අපි හොයා දුන්නා මේ කාගේ DNAද ගැළපෙන ඩිම්මේ DNA. ඒක DNA පරීක්ෂාවේදී උනේ ඒ අදාළ DNA වාර්තාව ආවේ පුදුම විදියට දේශාන්. ඒ කියන්නේ අපේ 3 දෙනාගේ ගිහිල්ලා අර දැරියගේ මේ තිබුණු ඒ ලිංගික ප්‍රදේශයේ තිබුණු ඒ පිරිමි සුබ්‍රාණු පරීක්ෂාවට ලක් කළාම ඔන්න ඔතනදී එකක් මතක් කරන්න ඕනේ මේ ඝාතනයන් සිදු වෙන්නට පෙර දියණිය අවුරුදු 32කට අවිවාහක කාන්තාව පුෂ්ප කුමාරෙන් දූෂණයකට ලක් වෙලා තියෙන බවක් මේ නඩුවේදී කියවුණා චෝදනාවක් විදිහට ඉදිරිපත් වුණා. දූෂණේ නෙමෙයි ලිංගික ක්‍රියාවලියකට සම්බන්ධ වෙලා. මොකද දූෂණය කියලා කියන්නේ ඒක සම්බන්ධව තීන්දුවක් දුන්නාම බලහත්කාරයෙන් ඇගේ කැමැත්තට එරෙහිව සිදු කළා නම් තමයි දූෂණය වෙන්නේ. මේ තීන්දුවක් නෑ. මේ නඩුවේදී දූෂණය ගැන සාකච්ඡා කළා. චෝදනාව දූෂණය කළ තිබ්බට විනිශ්චයකර්තුමිය දූෂණය කියන චෝදනාවෙන් ඒ පුද්ගලයාව නිදොස් කොට නිදහස් කළා. හරි අපි මුල් තැනට යමු. අප මුල් තැනට ගියාම දැන් එතෙන්දී ඒ සම්බන්ධව තිබුණු නඩුවේදී ඉදිරිපත් වෙච්ච ඒ මම කියපු ওই DNA වාර්තාව ආවේ ඒ ආයතනයේ ජින්තෙක් ආයතනයේ පරිගණකයේ තුල ගබඩා කරලා තිබුණා අර මං කියන වාර්තාවේ ඉන්න පුද්ගලයාගේ මේ ශුක්‍රාණු පිළිබඳ DNA දත්ත රටාවල් තිබ්බා. අතුරුදහන් වූ පුද්ගලයා. අතුරුදහන් වුණා. ඒ වෙලාවේදී මේ අපේ 3 දෙනාගේ අර කාන්ත දරුවේගේ ලක්ෂණ සමග DNA සමග පරීක්ෂා කරනකොට අරක ඉබේම මතුවෙලා ඒක අර පොප් අප් වෙනවා නැත්නම් බ්ලින්ක් වෙනවා කියලා කියන්නේ අන්න එවැනි දෙයක් වුණා. ඒකෝට ඒ විද්‍යාඥයෝ බැලුවානේ මේ මොකද්ද මේ කියලා. ඒක තමයි මේකට සැස දෙන්නේ කියලා වාර්තාව අධිකරණයට එව්වා. ඒ වාර්තාව පොලිසිය නිශ්ශබ්දව සද්ද නැතුව හිටියා. ඒකෝට ඒ නිසා අප විද්‍ය වෙනුවෙන් ඒක පෙන්වා දීම තුල නිරපරාදී ඒ මිනිස්සු ඒ පෝරකේට යන්නේ හිටියේ 3 දිනක් නිරපරාදී යන්නේ හිටියේ 3 දිනක් නිදොස් කොට නිදහස්ව. ඊට පස්සේ තමයි මේ දෙවැනි නඩුව පැවරෙන්නේ නැවත DNA පරීක්ෂාවක් සිදු කරනවා හම්බුලස තෝරාගත් පිරිසකගෙන් අදාළ ප්‍රදේශයේ. ඒ අතරින් කෙනෙකුගේ DNA වෙනත් අපරාධයක සැකකරුගේ වෙනත් අපරාධයක DNA සමග ගැළපෙන බවට අත්අඩංගුවට ගැනීම සිදු වෙනවා. පස්සේ ඒ පුද්ගලයාම මේ දෘත්‍ය ඝාතනයට සම්බන්ධ බවට තමයි නඩුව ඉස්සරහට යන්නේ. දැන් මරණ දඬුවම නියම වෙන්නේ අවුරුදු 42ක් වයස නීල් ලක්ෂ්මන් කියන පුද්ගලයාට. හරි වැදගත් ඊළඟ කාරණාව ජනාධිපති නීතිගරුමනි මේ නඩුව හරහා මතුවෙන DNA සාක්ෂි. මේ DNA සාක්ෂි යොදා ගැනීම නඩුකඩුව සඳහා අපේ රටේ පසුකාලීනව ඇතිවෙච්ච ප්‍රවණතාවක් බව උතුම් කලින් කිව්වා. විමර්ශන කාර්යයන් සඳහා පසුකාලීනව පාවිච්චි වෙච්ච ප්‍රවණතාවක්. කොයි වගේ අවස්ථාවලද මේ DNA සාක්ෂි යොදා ගන්නේ සහ ඒ හරහා මේ යුක්තිය පසුදරන ක්‍රියාවලිය ඊළඟ තලයට ඔසවා තිබුණේ කොහොමද? දිශාන් ඒ ඕනම දෙයක් අවභාවිතා කරන්න අපේ රටේ අය ඉතාම දක්ෂයි. ඉතින් මේ DNA සාක්ෂිය ඉතාම ප්‍රබල සාක්ෂියක්. ඒ ප්‍රබල සාක්ෂිය මත අසාධාරණයට ලක් වෙච්ච අයට සාධාරණ ඉෂ්ට කරන්න ඒ DNA කරන සේවාව ඉතාම අගයි. අගනේ ඒ අගය කර යුතු ඒ DNA වාර්තා අවභාවිතා කිරීම කෙරෙන බවට පෙනී යන සාධක තියෙනවා. ඒ අවභාවිත වෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. අපි කලින් මට කියන්න මේ DNA සාක්ෂි අපේ නීතියේ වර්ධනයන් සඳහා යොදාගන්න අවස්ථා මොනවද? සාධනීය ලෙස යොදාගත් අවස්ථා මොනවද? දැන් ඕනතරම් අවස්ථාවලදී ඒ පොලිසිය අතරංගුට ගත්ත ගමන් මේ නිකම් මිනිස්සු කියන සාක්ෂි වලට වඩා මේ දේවල් වලදී ඒ පුද්ගලයා මැරුණයි කියන ඕගේ ලේ සාම්පලයක් අරගෙන මම ඒ පුද්ගලයාගේ ලේ අපේ ගාව ගෑවිලා තියෙනවා නම් ඒ එතන තියෙන පරීක්ෂාවට ලක් කළාම මට කොහොමද ඔහුගේ ඒදී මේ ලේ මෙතනට පැමිණියේ කියලා DNA වාර්තාවෙන් බලන්න. ඔක තව තේරෙනවා සිද්ධිමි උදාහරණයක් එක කතා කරතර අල්ලස් නඩුවකදී ඔබතුමා DNA සාක්ෂි දාගත්ත කියලා අල්ලස් නඩුවක. මොකද මම කියන්නේ දැන් ඔබතුමා ඇහුවා වගේ එතන යනකම් මේක වැදගත් වෙනවා. මොකද එතෙන්දී අල්ලස් දෙන්න ආපු අල්ලස් නිලධාරීන් සමග ආවේ ඒ පැමිණිලිකරු හිතාමතාම මේ මං පෙනී සිටි විත්තිකාරයව ඒකට යොමු කරන්න ඌට තිබුණු ඒ තරහව නිසා කටයුතු කළා. අල්ලස් දෙපාර්තමේන්තු අරන් ගියා. අරන් ගිලා ඕ ඉස්සරහට ඇවිල්ලා මුදල් බලහත්කාරයෙන් දෙන්න යනකොට වෙලාවේදී
ඔහුයි ඔහුගේ සහායකයා හිටියේ ඒ කරපු වැඩේ අර ෆැමිලි කාට ගැහුවා ගැහුව වෙලාවේ නහයට වැදිලා ඒ නහයෙන් විසිවෙච්ච ලේ මගේ සැකකරුගේ මගේ සේවදායකයාගේ ෂර්ට් එකට වැදුනා අල්ලස් දෙන්න ආවේ පැමිණිලි කාට දැන් අල්ලස් ගත්තා කියලා නේ කියන්නේ එතකොට පහර කෑමට ලක් වුන්නේ මේ පැමිණිලි කාට පහර දීම සිදු කරන්නේ විත්තිකාට අල්ලස් ගත්තාය කියලා කියන පුද්ගල ගත්තා ගන්න ආපි අපේ ස්ථාවරයේ උනේ අපිට බලහත්කාරයෙන් මේ පුද්ගලයා හිතාමතාම සංවිධානාත්මකව මේක කරන්න ආවා අපි ඒක ප්‍රතික්ෂේප කළා ඔහුට පහර දුන්නා පහර දුන්න වෙලාවේ ඔහුගේ ලේ අපේ ශරීරයට ආවා ඔර ඒ වෙලාවේදී ඒ ෂර්ට් එක අරගෙන ඔහුගේ DNA පරීක්ෂාවට ලක් කළා. එතකොට ඒ පරීක්ෂාවට ලක් කළාම ඒ ලේ ඔහුගේ ලේ තමයි මේ ෂර්ට් එකට ඇවිල්ලා තියෙන්නේ කියන එක සනාත වුණා. ඒ නිසා අපිට පෙන්වන්න උනා අපි කරපු දේ අනිවැරදි. ඒ කියන්නේ අපි ආත්ම ස්ථාවරේ නිවැරදි. මේ කියන්නේ ඔහුගේ ලේ නම් ඔව් පෙන්වන්න ඕනේ මට කොහොමද ඒ ලේ ආවේ කියලා. මගේ ෂර්ට් එකට කොහොමද ලේ ආවේ? උට පැහැදිලි පිළිතුරක් දෙන්න බැරුණා. ඒවා බොරු උත්තර වගේක් ඔහු දුන්නා. ඒවා ප්‍රතික්ෂේප වුණා. ඒ එක් අවස්ථාව. තව අවස්ථාවක් තියෙනවා දිශාන් මට කියන්න පුළුවන් ඔබ ආපු නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔය පීතෘත්වයේ පිළිබඳ පරීක්ෂාවට ආවහම එතනට එනකන් ගිහිල්ලා යම් නඩත් මේ නඩත්තු ඉල්ලවල තිබ නඩුවක ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහාම ඒ ශ්‍රේෂ්ඨාධිකරණින් ඉල්ලා හිටියා නීත්‍ය මහත්වරෝ අපි කැමති මේ DNA වාර්තාවක් ගෙනල්ලා බලලා මේ දරුවාගේ පියා බව සනාත වෙනවා නම් අපි නඩත්තු ගෙවන්න කැමතියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය වහාම ඒක ඉඩ දුන්නා ශිරාණි බණ්ඩාරනායක විනිශ්චයකාරතුමිය කිව්වා මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන ප්‍රශ්නයක් නෑ යුක්තිය ඉෂ්ට වීම පිණිස ඒකට ඉඩ දෙනවා DNA පරීක්ෂාවෙන් අපිට හරි දත්ත හොයාගන්න බෑ අවසානයේ එය එකක වුණා ඒක DNA වාර්තාව පැමිණියා ඒ දරුවා ඔහුගේ කියලා පිළිගත්තා ඒ අනුව මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වුණා අනේ ඒ ආකාරයට මිනි මැරුම් නඩුවල පමණක් නෙමෙයි ස්ත්‍රී දූෂණ නඩුවල පමණක් නෙමෙයි මා කිව්ව විදිහට අල්ලස් නඩු සහ ඔය කියන නඩත්තු නඩුවල පවා යම් යම් අවස්ථාවලදී DNA පරීක්ෂාව ඉතා තීරණාත්මක සාධකයක් වෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී මේ තීරණාත්මක සාධකයම අවභාවිත වෙනවා කියලා බොතුමා කලින් කිව්වා. අන්න හරියට ඒක ඉතා වැදගත්. පළවෙනි කාරණය දිශාන් මේ DNA අරගත්තට පස්සේ ඒ කියන්නේ ඒ ගන්න එක්කෝ ශුක්‍රාණු ලබා ගත්තොත් එහෙම නැත්නම් ඒ තැනත්ගේ ලේ ගත්තොත් ඒවා ඉතා පරිස්සම් සහගතව DNA පරීක්ෂාව ලක් කළ හැකි පරිදි ඒක සාක්ෂිදාමයක් තියෙනවා. ඒ සාක්ෂිදාමය හරියට ගියේ නැත්නම් කොච්චර ඒක උත්සාහ ගත්තත් ඒ උත්සාහය අසාර්ථකයි. ඒවා අප්‍රමාදීව සුරක්ෂිතව DNA පරීක්ෂාවට යවන්න ඕනේ. එහෙම කළේ නැත්නම් අපේ ඒ සැකකරුවන්ගේ DNA පරීක්ෂා කළාට සාර්ථක ප්‍රතිඵල වෙන්නේ. පළවෙනි වරද තමයි වෙන්න පුළුවන් ප්‍රමාදය. ප්‍රමාදය සහ හරි විදිහට සුරක්ෂිතව නොවැවීම. අසුරුම් නොකර සුරක්ෂිත අනුව කළේ නැත්නම් ඒකෙන් ගන්න බෑ හරි ප්‍රතිඵලයක්. නොසලකිල්ල නිසා වෙන්නත් පුළුවන් හිතාමතාම වෙන්නත් පුළුවන්. අන්න හරි. ඒක ඒ දෙකම වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඒතර අප්‍රමාදීභාවය වැදගත් වෙනවා. අප්‍රමාදීභාවය තිබ්බට වැඩක් නෑ. ඒක වංචාසහගතව කරනවාද එහෙම නැත්නම් නොසලකිලිමත් ක්‍රම කරනවාද ඒ මතින් ඒ යැවීම ප්‍රමා මේ නොසලකිලිමත් ලෙස යවුවනම් ඒව අප්‍රමාදීව යවුවත් නොසලකිලිමත් ලෙස හරි විදියට යැවුවේ නැත්නම් පරීක්ෂාවට ලක් කරන්න බැරි වෙනවා නේද ඒ නිසා මම කියන්නේ මේවා ඔක්කොම අවබෝධිතා කරන්න ඊළඟට වෙන කෙනෙකු අරගෙන ඒකට දාන්න පුළුවන් ඒ නිසා ඒ වගේ දේවල් ඇති වෙන්න ඉඩ තියෙනවා. ගමිය යුතු පුද්ගලයාගේ DNA වෙනුවට වෙනත් පුද්ගලයෙකුගේ DNA සම්බන්ධ කරවන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් ආයතනයේ යනකොට ඒ එතනට ගිහිල්ලා DNA දෙනවා නම් ඒ ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ඒ ආයතනය ගැන අපිට විශ්වාසයක් තියෙනවා. රස පරීක්ෂා දෙපාර්තමේන්තුව ස්වාධීනයි. ඔය කියන්නේ ජින්ටෙක් ආයතනය ස්වාධීන. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඒවේ දූෂණය වෙනවා කියලා අපි ආවට ගියාට කියන්න බෑ. ඒ වගේ මිනිස්සු ඇති ඒ වගේ සමහර කරන අය. නමුත් අපිට පැහැදිලිව තියෙන සාධකය තමයි පොලිසිය විසින් යම් යම් අවස්ථාවලදී මේ කොටකතන නඩුවේදී අප හෙත්පෙනී සිටියේ අවස්ථාවේ කළා වගේ මේ තීන්දුව දීම නෙමෙයි මුල් නඩුවේ කළා වගේ මේ නඩුවෙත් එසේ කළාද නැද්ද කියන එක මට කියන්න බෑ දේශා මම ඒකට පෙනී සිටියෙත් නෑ ඒක අභියාචන අධිකරණයේ ගැන යාමට නියමිතව තියෙනවා මොකද ඕනෑම නඩුවක් මරණීය දඬුවම් දුන්නාම දේශාන් ඒ පුද්ගලයා අභියාචනය දැම්මත් නැතත් වන්දනාගාරයෙන් ඔහු වෙනුවෙන් ඔහුට අභියාචනය දාන
යනවා. එහෙමයි අපේ නීතිය. ඒතකොට ඒකට මුදල් තියනවද නැද්ද කියන එක නෙමෙයි. ඔව් වෙනුවෙන් ඒ අභියාචනය ගොනු කරනවා. මොකද යුක්තිය පසෙන් දෙලීම පිණිස. ඒතකොට අභියාචන අධිකරණයේ ඉදිරියේදී වෙන්නු කරන්න පුළුවන් වෙයි. ඔබ මා කතා කළා මතක ඇති අපේ ක්‍රිකට් ක්‍රීඩකයා ගැන මේ බැල්කණියේ ඉඳගෙන මම පැහැදිලිව කිව්වා ඒක. ඔව් දනිෂ්ක ගොඩ ඒක බොරුවක් කියන එක. ඒක ඔප්පු වෙලා දැන් ලංකාවට එන්න තත්ත්වයක් ආවේ. ඒ නීතියේ තියෙන හොඳකම නිසා මේකෙදෙත් එහෙමයි මිනිස්සු එක එක කතා කියන්න පුළුවන් දේශාන් නීතිය මේ මේ තීන්දුව විවේචනය කිරීම නෑ තීන්දුව විවේචනය කරන්න බෑ මම එතන කියන්නේ විනිශ්චයකාරතුමිය ඒ වෙලාවේ පවතින තත්ත්වයේ මත ක්‍රියාකිරීමක් හැර වෙන කරන්න දෙයක් නෑ ඒ තීන්දුව ඔබ පිළිගන්න නෑ මම පිළිගන්නවා නෙමෙයි මම ඒක දන්නේ නැති හින්දා මට කියන්න බෑ හැබැයි ඒක මම වැදගත් දෙයක් ගැන අවධානය යොමු කරනවා එනම් ඔය කියන විදිහට පොලිසිය කියපු පළියටම විනිශ්චයකාරතුමිය दूसरा चोदना बटे में तरत्ता वर्द करो करान नहें इतुपी के उन्दम कोटसे इतने इतना है एक एम में नाडुगटा बालपाया में कतावा कहती बेने बोलवा मुझे कर हेतु है इतुमें क्या अन्य मिचे लिंगिका वे कतो भी मा बुला मा एक दूसरा किरा क्या अन्य बे साक्षी देने नहें है मेरे ला तो एक देखो मुझे निक नहें ओगे पेरपूर हसरीम तुला एक किया अन्य बे तो एक ओगे ओगे पुरुष धातु तिबुना कियला ए ऐगे शरीर तुल एक ओनम लिंगिक हसरेन कमेत्ते हसरेन के मेक अभियाचने ඉන්දුවේ මේකේ සුලමුල ඔක්කොම එළියට ඇවිල්ලා මේ පිළිබඳ කටයුතු කරයි මෙතෙන්දී නීත්‍ය මහත්වරුන්ට කරන්න පුළුවන් සීමාව ඌට ලැබෙන උපදෙස් මල් සමහරු කියනවා නීතිඥවරු බොරු බේර ගන්නවා කියලා මිනිමරෝ බේර ගන්නවා කියලා කළු කෝට්කාරයෝ කරන්නේ නීතියට කොලේ වහන එක කියලා ඔව් ඒ කියන්නේ ඒ කියන කතාව කියන මිනිසුන්ට හොඳම උදාහරණේ කොටකතර නඩුවේ මුල් නඩුව කොම්කද්ද කියන්නේ ඒ මුල් නඩුවේදී අද ඒ බුද්ධගේ පෝරකේනේ අපි හිටියේ නැත්තා ඉතින් ඒ නිසා මේ කතාවල ආවට කියට ඔය කියන මිනිසුන්ගේ කටින් කියන දෙය එයයට අසාධාරණ ලෙස යම් කිසි යෝජනාවක් ඇතුනොත් ඔවුන් ඉන්නේ වැඳ වැඳ තමයි අපේ ගාවට අනේ කොහොම හරි මේකෙන් බේර ගන්න. ඒ නිසා එයයට පූර්ව නිගමනය කරන්න බෑ. බුද්ධලේක්ක වරදකරු මෙතනදිත් මම කරන්න කැමති නෑ. බුද්ධලේ අවසාන වශයෙන් තීන්දුව නෙමෙයි ඉන්න. මම කිව්ව පරිදි අහුට අනිවාර්යෙන් අභියාචනයක් තියෙනවා. ඒක අයිතිවාසිකමක් දිශා. ඒ අයිතිවාසිකම අනුව අභියාචනයට ගිහිල්ලා එතෙන්දී ඔහු වරදකරු වුණොත් ඊට පස්සේ ඔහුට අත්නිකල කියන්න පුළුවන් තමන් මිනිමරු स्वाधीन ඒකට ඉහළ අධිකරණයට යන්න ක්‍රමවේද තියෙනවා. අපේ නීති එකයි සකස් කරන්නේ. සාමාන්‍ය සමහර කෙනෙක් අධිකරණය නොමග යවන්නත් පුළුවන්. නොමග යවීම නෙමෙයි. අධිකරණයේ විමර්ශන කාර්යාවලිය තුළ සිදුවන වරද. එතන එතන විමර්ශන කාර්යාවලිය තුළ විත්‍ය විසින් පෙන්වා දෙන ලබන කරුණු අධිකරණයේ මැලෙවෙන්න පුළුවන් පිළිගන්න. එහෙම මැලවීම තුළ ඕව වරද කරු වෙන්න පුළුවන්. මේ මැලවීම අපේ ඉහළ අධිකරණයට පෙන්වුවොත් ඒ ඉහළ අධිකරණයේ ඒ තුලින් තීරණ කරනවා ඒ සම්බන්ධයෙන් මොහුට වෙලා තියෙන අසාධාරණය. ඒ නිසා අසාධාරණයෙන් ඕව මිනි මරුන් නඩු ඒ දවස්වල විසඳුම් කලේ මේ වගේ මහාධිකරණ නෙමෙයි සයිස් කෝඩ් කියන එක ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉන්න මිනිස්කාරතුමල්ලා විවිධ ප්‍රදේශවලට ගිහිලා මිනි මරුන් නඩු සම්බන්ධ විමසීමක් කරනවා ජූරි සභාව
නඩු ජූරි සභාව ගෙනල්ලා ජූරි සභාවේ තීන්දුව ඔබ මා කතා කරලා තියෙනවා මීට ඉස්සෙල්ලා ජූරි සභාව කොහොමද තීන්දුව කරන්නේ කියලා. ඒකෙන් 7න් 7ම වෙන්න පුළුවන් එකමතිකයි. එහෙම නැත්නම් 7 6යි 1යි වෙන්න පුළුවන්. ඒකත් පිළිගන්න තීන්දුව. ඊළඟට 5යි 2යි වෙන්න පුළුවන්. ඒකත් පිළිගන්නවා. හැබැයි 4යි 3යි වුණොත් ඒක පිළිගන්න තීන්දුවක් නෙමෙයි. ඒක ආපහු යවනවා නැවත විභාගයකට යොමු කරන් ජූරිය විසුරුවනවා. ඒ වගේ දේවල් තියෙනවා. මේ ජූරි සභාව ඒකමතික හෝ බෙදුණු අර පිළිගන්නා විදිහට වරදකරු කළපු ක්‍රමයට තමයි දැන් ජූරි සභාව නැතුව ඇහුවත් විශේෂකාර්තුමා කටයුතු කරන්නේ. මොකද අවසාන නියෝගය දෙන්නේ විශේෂකාර්තුමා. ඒ අවසාන නියෝගය දෙන වෙලාවේදී ඔහුගෙන් ඉස්සල්ලාම අහනවා දේශාන් තමන්ට මේ නඩුවට නියමිත මිනිමරණ නඩුවක නියමිත දඬුවම මරණීය දඬන. තමන්ට මරණීය දඬනේ නියම නොකිරීමට හේතු තිබේ නම් කියන්න ඒ හේතු සමන් සඳහන් කරන දේවල් අපමම විසින්ලා සටහන් කර ඒක ජනාධිපතිතුමාට යවනවා කියලා ඉස්ලාම කියනවා. ඒතකොට ඔහු කියන දේ ලියා ගන්න. මොනවා කිව්වද ලියා ගන්න. ඒක කොබින්සිකාතුමාට බෑන්නා. එහෙම නැත්නම් මේ ඒ සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී කියලා නැවත වරක් කිව්වත් ඒක ලියා ගන්න ඕනේ. ඒකට මැදිහත් වෙන්න බෑ. ඒ ලියා ගත්තට පස්සේ මේ නීති මිනිසිකාතුමා ඒ නියෝගයේ සකස් කරලා තියෙනවා පිළිවෙලක් තියෙනවා කියවන ඒකට අනුව ඒ කියවන වෙලාවේ තමන්ව මේ අද දින සිට ජනාධිපතිතුමා නියම කරන දිනයකදී ගෙලවල හුස්ම හිර වෙනතුරු තමන් රඳවල් තබාගෙන හුස්ම හිරනතුරු මේ ඔහුගේ මරණය දන්නේ දෙනවා කියන එක කියනවා. ඒ කියන වෙලාවේදී ඔක්කොටම ඒක දැනෙන්න කවුරුත් ඒ ගැන අවධානය යොමු කරන පරිදි ඒ ෆෑන් නිවලා ලයිට් නිවලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. හරි ලයිට් නිවන්නේ ෆෑන් නිවන්නේ අවධානය හොඳින් ලබා ගන්න. හොඳින් ලබාගෙන ඒක පිළිබඳ මහා ගැඹුරු අර්ථයක් දීම සඳහා තමයි ඒක කරන්නේ. මේක අඳුරු දෙයක් නේ. මේක මේ කවුරුත් කැමති දෙයක් නෙමෙයිනේ. ඒ නිසා ආලෝකයේ මැද hina වෙවි කරන දෙයක් නෙමෙයි. මේක තුල ගාම්භීර තත්වයක් යුක්තිය පසඳලීම් පිණිස මේ යම්කිසි බුද්ධලේ අයගෙන් අතෘප්තියටපත් වුණා නම් කියන්නේ ඒ බුද්ධලයා මිනිමැරීම නිසා හේතු කොටගෙන අවුලේ ඥාතින් එනවා ඔවුන්ගේ ඒ අතෘප්තියටපත් පාර්ශවයේ. එතකොට ඊළඟට මේ ඒ සම්බන්ධ සාක්ෂි දුන්නු බුද්ධ ඒ සියලු දෙනාම දැන ගැනීම පිණිස තමන් විසින් කරන ලද සාක්ෂි මත මේ බුද්ධලයා වැරදිකරු වෙලා තියෙනවා. ඔහුට මරණය දන්නේ දැන් මම නියම කරනවා කියලා කියලා ඊට පස්සේ එතකොට තිබ්බේ අර නිබ් එක තියෙන අර පෑන තිබ්බේ. ඒ පෑනෙන් අටු පෑන වගේ අර ඉස්සල තිබ්බ දැන් මේ බෝල් පොයින්ට් පෑන තියෙන නැමේ දාලා ලියන පෑන. ඒකදී ඒක සාධකයක් හැටියට මීට පස්සේ මම කිසිම නඩුවක් මේ පෑනෙන් තීන්දුවක් ලියන්නේ නැහැ එතනින් ඉවරයි. ඒ කියලා කඩනවා. එන්නේ ඒක තමයි ක්‍රමවේදය. ඒක ඉතින් යම් කිසි විදිහක අර උසාවියක් තියෙනකොට දේශන් අපේ උසාවිය වල ලොකු කණු තියෙන. ඉතින් මේ ස්වන්ව මොකටද මෙච්ච ලොකු කණු? නෑ මේකේ තියෙන ගැඹුරු බව බිය සංඛාව අපරාධ කිරීමට නැත්නම් අයුක්තියට බයකම ඇති කරන් තමයි ඔය ඉංග්‍රීසි ජාතිකයන් උග හදලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමවේදයත් එවැනි දෙයක් මේක දුන්නා කියලා කිව්වහම සලිත වෙලා හිටිනවා මිනිස්සු දෙසරයක් හිතනවා තවත් මම මේ වගේ අපරාධයක් කළා කියලා. කොටගෙතන ඝාතන රැල්ලේ තවත් ද්විත්ව ඝාතනයක තීන්දුව ලබා දෙමින් පුද්ගලයෙක් මරණ දඬුවමට ලක් කරනවා. මේ නිමිති කරගනිමින් මේ පාදක කරගනිමින් අද බැල්කනියේ අපි මේ කතා බහ කළේ ජනාධිපති නීතිවේදී විවර්ධ සිල්වා මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි. අරක් බැල්කනියට ආවා. මට මේ සම්බන්ධයෙන් කතා කරන්න ලැබීම මම මුල් නඩුවේ හිටිය නිසා මම හිතනවා ඒක දෛවෝපගත සිද්ධියක් කියලා. තමයි.